මේ ඉටුවෙමින් පවතින අරගලය ප්‍රාර්ථනා කළ දේශපාලන පරිවර්තනයද ඒ සිස්ටම් චේන්ජ් එකද මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අමාත්‍යවරුන් 4 දෙනෙකු දිවුරුන් දී තිබෙනවා ඒ අනුව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධනද එවැගේම විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජී.එල්. පීරිස්ද නාගරික සංවර්ධන සහ එවැගේම නිවාස ඉදිකිරීම අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංගද විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකරද පත්ව තිබෙනවා ඔබ ප්‍රාර්ථනා කළ දේශපාලන පරිවර්තනය මේද ඔබ අපේක්ෂා කළ සිස්ටම් චේන්ජ් එක මේද කියන ප්‍රශ්නය අපට ඔබ ඉදිරියේ ඉතිරි කරන්නට සිදු වෙනවා ඒ වගේම මේ රටේ පාර්ලිමේන්තුව පිළිබඳ දේශපාලන චරිත පිළිබඳ මිනිසුන්ගේ විවේචන ඇති වූයේ ඇයි ඒ ඇති වුණු විවේචන වලට වගකිව යුත්තේ කවුරුන්ද මේ දේවල් පිළිබඳවවත් පොඩ්ඩක් හිතලා බැලුවා නම් මීට වඩා හොඳයි කියන යෝජනාව අපි මේ මොහොතේ සිදු කරනවා ජනතාව මේ කෙසේ බාරගනීවිද මෙතන ඉන්න 4 දෙනා ගත්තොත් ඉන් තිදෙනෙක්ගේම නිවාසවලට හානි කරමින් ජනතා විරෝධයක් ගොනු කර තිබුණා කෙසේ හෝ නව කැබිනට් අමාත්‍යවරුන් 4 දෙනෙකු විදිහට ජී.එල්.පී. රීස් දිනේෂ් කුණවර්ධන ප්‍රසන්න රණතුංග කංචන විජේසේකර පත් වෙනකොට ඉදිරියේදී ජිනීවා සෙෂන්ස් පැමිණෙනවා ජිනීවා මානව හිමිකම් ජී.එල්.පී. රීස්ට ඒවා කළමනාකරණය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙත් අපි මතු කරනවා